මෙම අලුත් වචන හැබැයි මේ අලුත් වචන වුණාට මේවයි ගැඹුරු අදහස් තියෙනවා. ද්වී ස්වභාවය අවබෝධ වෙයින් පසුව තමයි අපි ත්‍රිත්වයට ගමන් කරන්න තුනන්. ත්‍රිත්වයටපත් වෙන්නේ. ඔය ත්‍රිත්වයටපත් වෙච්ච කෙනා තමයි අපි හඳුන්වන්නේ ත්‍රිත්වයේ පහළම මට්ටම තමයි සෝවහන් කියලා කියන්නේ. ලෝකෙ හැම ආගමකම තියෙන්නේ කියද්ද තියෙන්නේ ත්‍රිත්වයක්. දැන් පැහැදිලි නේද? බුදුදහමේ ත්‍රිත්වය තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ. දැන් අපි নমස්කාරය කී පාරක් කියනවද? තුන් පාරක්. ඇයි ඒ? මොකද පාරක් කියවම ඇතිනි. ත්‍රිත්ව ස්වභාවය. ත්‍රිත්වය නිසා. ත්‍රිත්වය තියෙන්න ඕන සාර්ථක පැවැත්මකට. ද්වී ස්වභාවය තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. මොකද අර ඒකත්වය. අපි එකට කියනවා ඒකත්වය කියලා. ඒ උත්තරීතර ස්වභාවය. ඒ ධර්මයේ පිළිබඳ පූර්ණත්වය. අවබෝධය. සත්‍ය අවබෝධය. අපි එකට කියනවා ඒකත්වය. දැන් එතකොට ද්විත්වයට ඒකත්වය එකතු වුණාම එතන ත්‍රිත්වය. බුද්ධ ධම්ම සංඝ. নমස්කාරය තෙවරක් කීම. තෙවරක් බුද්ධ ධම්ම සංඝ වශයෙන් සරණ යාම. ඔය සියල්ල හැදිලා තියෙන්නේ ඔන්න ඕක නිසා. දැන් පැහැදිලිනේ. ක්‍රිස්තියානි ආගමෙත් ඕක තියෙනවා. Hindu ආගමෙත් ඕක තියෙනවා. ලෝකේ හැම දර්ශනයකම ආගමකම ඕක තියෙනවා. ත්‍රිත්වය තියෙනවා. මම කියන්නේ කෙනෙක් ත්‍රිත්වය සාක්ෂාත් කළා නම් ත්‍රිත්වයක් පවතින බව තේරුණා නම් ඔහු උත්තරීතරත්වයට පත්වෙච්ච කෙනෙක්. ඔහු මිනිසෙක් නෙවෙයි. අපි කෙනෙකුට මිනිස්ස කියලා කියන්නේ අර ද්වි ස්වභාවය විතරක් තේරෙනවා නම්. මේක හොඳට තේරුම් ගන්න. ඒකනේ බුදුහාමුදුරුවෝ අහනනේ ඇවිල්ලා අර ද්‍රෝණාලෝක සූත්‍රය අහන්නේ. පින්වත දෙවියෙක්ද? දෙවියෙක් නොවේමි. පින්වත මිනිස්සෙක්ද? නොවේමි මිනිස්සෙක්. ඇයි එහෙම කිව්වේ? මිනිස්සෙක් නම් දෙවියෙක් නම් එයා දන්නේ දී ස්වභාවයක් ගැන පමණයි. මනුෂ්‍යත්වයෙන් ඉහළට ගිය උත්තරී මනුස්ස ස්වභාවයට අපි තමයි කියන්නේ නිර්වාණය ගැන දැනගත්තාම, ඒකත්වය දැනගෙන ගත්තාම, පූර්ණත්වය ගැන දැනගත්තාම අපි කියනවා එතන ත්‍රිත්වය තියෙනවා. අන්න එයා උත්තරීතර මනුස්සෙක්. උත්තරීතර මනුස්සෙක්. එයා ශ්‍රේෂ්ඨයි, පූජනීයයි. එයා තනි කෙනෙකුට අයිති නැහැ. එයා මේ සබාධහමටම ලෝකයටම අයිති වෙච්ච කෙනෙක්. මං ඔබට කියන්නේ කොච්චර ඔය රේඩියෝ වල ටීවී වල බනහා හිටියට වැඩක් නැහැ. මේ කියන ගැඹුරු කාරණේ සාක්ෂාත් කරන්න. දිත්වයෙන් එහාට ගියහම ඔබට ඒකත්වයේ සාක්ෂාත් වෙනවා. එහි මුල් පියවරක්වත්. ඒ මුල් පියවර සාක්ෂාත් වුණාම එය බොහෝ දුරට සමානයි සෝතාපන්න තත්වයට. ඒ සෝතාපන්න තත්වයට සාක්ෂාත් වුනහම අන්න ඔහු කවදාකවත් අපායේ යන්නේ නැහැ. දැන් බලන්න ද්වී ස්වභාවයක් තියෙනම් මොකද්ද තියෙන්නේ? මනුස්ස ලෝකේ තියෙනවා. එහෙනම් මොකද්ද තියෙන්නේ? අපායකුත් තියෙනවා. එහෙනම් මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච කෙනා අපායට යන තියෙන අවස්ථාව වැඩි. දැන් වනායනවා. දැන් ද්වී ස්වභාවයක් තියෙනවා. ද්වී ස්වභාවයේ මායාවක් කියන අවබෝධය ඒකත්වය තියෙනවා. දැන් අපායට යනවද නැද්ද? නැහැ. ත්‍රිත්වය. හරිනේ? ඕක තමයි මම කියන්නේ බුද්ධත්වය, දේවත්වය, සෝතාපන්න භාවය, අරිහත් භාවය යනු ඔය ඒකත්වය, පූර්ණත්වයේ අවබෝධයේ සීමා. ඒ පහළම මට්ටම තමයි සෝත ආපන්න කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් මේ ඒකත්වය, පූර්ණත්වයේ නිබ්බහන ස්වභාවය ගැන හරියට තේරුම් ගත්තාම එයාගේ ගමන වළක්වන කාටවත් බෑ. එයා නිවන සොයාගෙනම යනවා. එයාගේ පාර නවත්තන්න කිසි කෙනෙකුට බෑ. එයා පැවිද්දෙක් වුණත්, ගිහියෙක් වුණත්, එයා මොන ආගමක කෙනෙක් වුණත්, මොන ජාතියක කෙනෙක් වුණත්, එයා මේ ඒකත්වයේ පූර්ණත්වයේ නිවීම සොයාගෙන යනවාමයි. ජාතිය, ආගම, කුලය ඒකත්වයට, පූර්ණත්වයට, නිවීමට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ඔය ඒකත්වයේ තේරුම් ගත්ත කෙනා අපි හඳුන්වනවා, ඔය පූර්ණත්වය අවබෝධ කරගත්ත කෙනා අපි හඳුන්වනවා, දිත්වයෙන් ටිකක් හිත ඉහළට වර්ධනය කරගත්තාම අපි එයා හඳුන්වනවා බුද්ධ ශ්‍රාවකයා. බුද්ධ ශ්‍රාවකයෙක් කියලා කියන්නේ අන්නර පූර්ණත්වය ගැන යම් ආකාරයකට තේරුමක් තියෙන කෙනා. දැන් පැහැදිලි නේද? බුදෙන් පසු. අද්වී ස්වභාවයෙන් පසු ඒකත්වය පිළිබඳ අවබෝධය තියෙනන් එයා තමයි බුද්ධ ශ්‍රාවකයා. බුද්ධං ධම්මං සංඝං සරණං කිව්වට බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ නැහැ. ඒක එක වචන ටිකක් විතරයි. හොඳයි, මම හිතන්නේ
ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කරපු මේ උතුම් පුරපසළොස්වක පොහොය දිනේදී, ඒ වගේම මෛත්‍රී බෝධිසත්වයන් බුදුවන්නට නියත විවරණ ලැබූ මේ උතුම් පුරපසළොස්වක පොහොය දිනේදී, සෝතාපන්න භාවයේ සුවාගෙන යන අපිට ද්වි ස්වභාවය පිළිබඳව පුළුල් අවබෝධයක් ඇතිවන්නට ඇති කියලා විශ්වාස කරනවා. මොකද හේතුව වැඩසටහන් දෙකක් තුළ පුරා දෙහෝරාවක් අපි ද්වි ස්වභාවය පිළිබඳව සාකච්ඡා කළේ, ද්වි ස්වභාවය හඳුනා නොගෙන අපි ධර්මය අවබෝධ කරගෙන ධර්ම ශ්‍රාවකයෙකු බවට පත්වන්නට අවශ්‍ය කරනා වූ ගමන් මඟ හෙලිපෙලි කරගන්නට බැරි නිසා. එනිසා අපි තුල තිබෙනා වූ මමත්වය ඉවතලන්නට හැකියාවක් තිබෙනවා නම්, දී ස්වභාවය යන කුමක්ද යන්න අවබෝධ කරගන්නට අපිට හැකියාවක් තිබෙනවා නම්, අපි බලාපොරොත්තු වෙන මේ ගමන් මඟ අපිට හෙලිපෙලි කරගන්න හැකියාවක් තිබෙනවා. අපේ හැමදෙරෝනේ, ඔබ වහන්සේ මේ දේශනාව අවසානයේ පැමිණියේ සෝතාපන්න භාවය පිළිබඳව. මම විශ්වාස කරනවා අපි සෝතාපන්න භාවය පිළිබඳව සාකච්ඡා කරන විට ද්වි ස්වභාවය තවත් අවබෝධ වේවි. ඔව්, පැහැදිලිවම. ද්වි ස්වභාවය අවබෝධ කරගත්තාම තමයි ඒ සෝතාපන්න භාවයත් එතනින් එහාට සිතේ තත්ත්වයක් තේරෙන්නේ. හැබැයි බොහෝ දිනෙකට ওই සෝතාපන්න භාවය බොහෝ අය කිව්වේ සාම්ප්‍රදායික පොත් කියවලානේ. දැන් මමත් කලින් කිව්වේ එහෙමනේ. එහෙම සෝතාපන්න වෙන්න බෑ. ඒක වැරදි. එහෙම සෝතාපන්න වෙන්න බෑ. ඒක හරියන්නේ නෑ. සෝතාපන්න භාවය කියන්නේ තමුන් ජීවිතයේ අත්දකින මනෝභාවයක්. ඒකත්වයේ පිළිබඳ අවබෝධය. හොඳයි, මම හිතන්නේ දැන් මේ කාරණා සියල්ල අවසානයේ ඔබ කැඹුරු ධර්මය අවබෝධ කරගත්තා. අපි බුදුන් දැක නිවන් දකින්නවායයි කියන්නේ කුමක්ද කියලා කලින් වැඩසටහන් වලදී ඔබට පැහැදිලි කළා. එනිසා බුදුන් දැක නිවන් දකින්නටත් සෝතාපන්න භාවයට පත්වන්නටත් මේ සියලු ධර්ම කරුණු කාරණා මේ සාකච්ඡා කළ සියල්ල ඔබට මට සකල ලෝකවාසී ජනතාවට වැදගත් වේවි. ඉතින් අද දවසේදී අපේ හාමුදුරනේ සංගායන සදහම් කතිකාවතෙන් සමුගන්නටත් කාල වේලා වෙලමලා තිබෙන අවසන් මිනිත්තු කීපය අපි හැමදාමත් වගේ පාවිච්චි කරන්නේ අපි ප්‍රයෝගික කරගන්න ඔබ වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු රචනා කරන්නට යෙදුණු කෘතීන් පිළිබඳව සංගීත තැටි පිළිබඳව කතා බහ කරන්නට. ඒ වගේම අද දවස පුරාවටත් පොය දිනේට පෙර දින කීපය තුලත් බෙල්ලන්තර සිර සදහම් ආශ්‍රමයේ ආගමික වැඩසටහන් පෙළක් මාලාවක් සංවිධානය වෙනවා. ඉතින් ඔබ වහන්සේට ඉදකට අපි පැහැදිලි කරනවා මුලින්ම මේ බුදුදහමේ උගන්වන සැබෑ සීලය. බොහෝ දෙනෙක් මේ බුදුහාමුදුරන්ගේ සීලය පිළිබඳ නිවැරදි විග්‍රහය කියවලා නැහැ. බුදුහාමුදුරන්ගේ සීලය කියන්නේ මේ පන්සිල්වත් දසසිල්වත් අටසිල්වත් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ සීලය තමයි දස කුසල් දස අකුසල් පිළිබඳ අවබෝධයෙන් අත්හැරීම. දස අකුසල් අත්හැරීම, දස කුසල් පුරුදු කිරීම. ඉතින් මේ සීඩී පටිය දැන් අපි අර සීඩී පටි පෙළක් මේ හැම දිනාටම පැහැදිලි කළා මේ දවස් කීපයක් දින කීපයක් තිස්සේ මොලය හදවත තථාගත ඊළාට පටිසෝතගාමි ඔබ තුල ඔබ ඊළාට අවදිවීම ඊළඟට මමත්වය නැති කරන විදිය මම ඊළඟට නිසලවීම නිශ්චලභාවයට මනස පූර්ණ නිශ්චලභාවයට පත් කරගන්න විදිහ අවසාන CD පෙළේ තවත් එකක් සැබෑ සීලය. මම හිතන්නේ නියම බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න ඕන නම් මම මේ කියන ගැඹුරු දහම කාට හරි මේ භවය තුල අත්විඳින්න අත්දකින්න ඕන නම් මේ දේශනා ටික ඇහුවොත් ඒකෙන් ලොකු අවබෝධයක් ජීවිතයට ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අපේ අලුත් පොතක් එළි දැක්වුණා, දවසේ සිතුවිලි 4. මේ පොත තුලිනුත් අපි පෙන්වා දෙන්නේ එදිනෙදා ජීවිතයේදී ඔබට ධර්මයේ පිළිබඳ පුංචි පණිවිඩ අන්තර්ගත වෙච්ච පොත් මාලාවක 4 පොත. හැම දවසකටම ඔබ මේ එක සිතුවිල්ලක් එකතු කරගත්තොත් ඔබේ ජීවිතය වාසනාවන්ත වේවි. ඒ වගේම මතක් කරනවා අපේ ලබන වසර සඳහා අලුතෙන් ආරම්භ කරන සිරි සදහම් ධර්ම බොදු ළමා හමුවත් ධර්ම විද්‍යාලයත් මේ දෙකටම අපේ ළමුන් ඇතුළත් කර ගැනීම මේ දිනවල සිදු වෙනවා. ඒ සඳහා කැමති කෙනෙකුට ආශ්‍රමයට පැමිණිලා ඒ ළමුන්ට නිවැරදි බෞද්ධ මඟ පෙන්වීමකට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරගන්න පුළුවන්. ඒ වගේම හැමදෙනාගේම අපි ඉල්ලා සිටිනවා අද දවස පුරපසළොස්වක පෝය දවස අද දවසේ රාත්‍රී 8:00 හරියටම ඔබේ නිවසේ එළියේ පහනක් දැල්වලා ඉල් පුරපසළොස්වක පෝය දවසේ මෛත්‍රී බුසතාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාව පෙරහැරට ඔබත් ආධ්‍යාත්මීයව අප සමග එකතු වෙන්න. අද රාත්‍රී 8:00 ආශ්‍රමයේහි මහ පෙරහැරක් පවත්වලා මෛත්‍රී බුසතාණන් වහන්සේගේ ස්වර්ණ ප්‍රතිමා වහන්සේ වීථි සංචාරය කරනවා. හැම දිනාටම යහපත ශාන්තිය ලෙඩ දුක් නැති වෙලා කරදර නිමා වෙලා සැප යහපත ලැබීම පිණිස. එයට එකතු වීමක් වශයෙන් ඔබේ නිවසේ අද රාත්‍රී 8:00 පහනක් දැල්වලා උන්වහන්සේට ඒ පූජාව පවත්වා පින් අනුමෝදන් කරන්න. අපේ හැමෝටම මේ පෙරහැර උභහන්සේ සඳහන් කරපු පෙරහැරදී අපි ත්‍රිත්වයක් දකිනවා. කාරණා තුනක් ඊට වෙනවා.
මේ කාරණා තුල පැහැදිලි කරගෙනම පෙරහැර නරඹන්නට පැමිණෙන අයට කාරණා පෙරහැර තුල පෙරහැර තුල ඔව් පෙරහැර තුල අංග කොටස් තුනකින් සමන්විතයි. ඒ පෙරහැරේ මුලින්ම ගමන් කරන්නේ ගෞතම බුදුහාමුදුර වෙනුවෙන් පෙරහැර. දෙවෙනි පෙරහැර තමයි මහා මෛත්‍රී බෝධිසත්ව පෙරහැර. තුන්වෙනි පෙරහැර තමයි මෛත්‍රීය බුදු පෙරහැර. පෙරහැර මේ කොටස් තුනකින් තමයි පෙරහැර ගමන් කරන්නේ. මම හිතන්නේ මේ ධර්මයේ යම් ගැඹුරු පණිවිඩයක් එකකින් කියපාන. හොඳයි, ඒ වගේම පෙරහැර දාසට පසු දින, ඒ කියන්නේ 22 වෙනිදා, ඒ කියන්නේ හෙට උදේ මහා මංගල අභිෂේක පූජා උදේ 5ට පවත්වනවා. මෛත්‍රී බුදුසසුන වහන්සේ නැවත වාරයක් අභිෂේක කොට ඇතුලේ දේවමාලිගාව තුල තැන්පත් කිරීම. ඉන් අනතුරුව කිරිම අම්මාවරු වෙනුවෙනුත් ආබාධිත සියලු දෙනා වෙනුවෙනුත් දානේ පූජා කොට උන්වහන්සේට පින් අනුමෝදන් කොට පින්කම අවසන් කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ ඕනම කෙනෙකුට අද රාත්‍රියේ හෙට උදෑසනත් ආශ්‍රමයට පැමිණිලා මෛත්‍රී බුදුසසුන වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමේ හැකියාව ඉඩ ප්‍රස්තාව අපි අද දවස පුරාට විවෘත කරලා පවතිනවා. හොඳයි, මම හිතන්නේ කාලයක් තිස්සේ පූජ්‍ය විද්‍යාවේදී පිටදීව්වේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණ මහා පෞරුෂයකින් හෙබි විහාර මන්දිරය අද දවසේදී විවෘත වුණා. මේ අපි මේ සංගායනා සදහම් කතිකාවතත් සමග ඔබ එකතු වන විට ඒ පුණ්‍ය කටයුතු සිදු වෙලා තිබෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය නම් මේ සංගීත දැටි මේ කෘතීන් සියල්ල ලබා ගන්නත් අපේ හාමුදුරනේ වෙනද වගේම අපි මතක් කරමු. ඕනම කෙනෙකුට අර ළමයි ඇතුළත් කරන එකට දහම් පාසල සඳහා, ඒ වගේම මේ සියලු පොත්පත් CD ගැන දැනගන්න, අනිකුත් තොරතුරු දැනගන්න 0112732700, 0112719550, 0773686686, 0773847773 මේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. හොඳයි, මම හිතන්නේ ඔබට ද්වි ස්වභාවය පිළිබඳව අපි කාරණා අවබෝධ කරගන්න හැකියාවක් ලැබන් කියලා විශ්වාස කරනවා. වැඩසටහන් පෙළක් තුළ ඔබ බලාපොරොත්තු වෙන තැනට ගමන් කරන්නට පියවරෙන් පියවර වැඩසටහනින් වැඩසටහනට අපිට හැකියාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. සංගායනා සදහම් කතිකාවතින් පුරා හෝරාවක් සෑම පසළොස්වක පොහොය දිනකදීම ඔබේ නිවහනට ගොඩ වැදීමේ අපේ බලාපොරොත්තුව අපට සතුටවන්න පුළුවන් කාරණා බවට පත්වන්නේ තේ. ඉතින් මේ උතුම් වූ පුරපසළොස්වක පොහොය දිනේදී සංගායනා සදහම් කතිකාවතත් සමග පුරා හෝරාවක් රැඳීම පිළිබඳව අපේ ස්තුතිය ඔබට පුද කර සිටිනවා. ඒ වගේම අපේ හාමුදුරුවනේ අද දවසේදීත් මෙහි වැඩම කොට අපේ වෙනුවෙන් මේ කලා වූ සත්කාරයට මේ පූජනීය කටයුත්තට වහන්සේට මේ වැඩම කරවීම සම්බන්ධයෙන් අපේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා අපේ හාමුදුරුවනේ. උන්වහන්සේට අපේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන ගමන් අද දවසේදී සංගායනා සදහම් කතිකාවතින් සමුගෙන යන්නට අපි ඔබෙන් අවසර පතනවා. අපි මුණ ගැහෙනවා එළඹෙන පුරපසළොස්වක පොහොය දිනේදීත් සංගායනා සදහම් කතිකාවතත් සමග සමුගෙන යන මොහොතේ හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. තිසරණ සරණයි.